එහාට උන දවසටයි දෙන්නේ කියලා ගන්න ගෙවන්න ඕනේ අපි ඒක අතරින් කො දැන් අපි මේ පිටල දිනන පත්තල ප්‍රදේශයේ මා අම්මලා කාන්තාව 13 දෙනෙක් ඇවිල්ලා සංවිධානය ඇවිල්ලා මට ගියා අමතුමා එදා ඉඳලා අපි කලේ ගෙවතුලා අපේ දැන් කරගන්න නම් මගේ දරුවෝ අස්සවල් ගන්න නම් මට ධානි තුනකට වැඳලා හරි එහෙමනම් අපේ ආර්ථික සම්බන්ධතාවය බැසි දාලා තුනට වැඳලා හරි මොනවද කියලා ඒක කරන්න පුළුවන් මේ තෝනේ දවසනෝනේ අපි මේ සියලු දෙනා තාවලා මේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න එක උනා කියලා වටිනා කන් දෙන්නේ වෙන කිසිම දෙයක් කරන්නේ නෑ ප්‍රකාශ කරනවා ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට වටිනා සම්පතක් තමයි වයන්තුවා ඉතින් දුවේ පෙට්ටිය ගණන් කරද්දී යුඑන්පීරත් ඡන්ද යනවා ටිකක් හැබැයි යුඑන්පී පෙට්ටියට ඡන්ද ගියාට පෞගේ කාලය තුල ජෝසප් මයිකල් මහත්තයා හෝ ශ්‍රීනාත් මහත්තයා හෝ ඉල්ලපු කවුරුත් දුවේ ප්‍රදේශයට එකම පාරක්වත් අදලා නැහැ අදලා තියෙනවද එක්කෝ අමන්න අදලා ඇති එක්කෝ අපි අදලා ඇති එක්කෝ සරත් මහත්තයා අදලා ඇති නේද දුවේ ප්‍රදේශයට යුඑන්පී එකේ එකපාර ඡන්ද දා ගන්නවා ඊට පස්සේ කියනවා වැඩ කරන්න ආණ්ඩුව නැ ජනාධිපතිතුමා නැ පළාත් සභාව අපේ ඉතින් මේ පරද එක තමයි ජනාධිපතිතුමා නැ ආණ්ඩුවේ ගොල්ලන්ට නැ මේක වාසනාවෙන් 3 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා මම ඉදිරිපත් වෙලා තියෙනවා සකල් නියෝජ්‍ය නගරාධිපතිතුමා ඉල්ලලා ඉදිරිපත් වෙලා තියෙනවා පෝල් සර් ඉදිරිපත් වෙලා තියෙනවා අපි කාන්තා සංවිධානයේදී කිව්වා නිමල් ලංකාවතුමන් මේ මොහොතේ වේදිකාවට සම්ප්‍රාප්ත වෙන මොහොතයි. එදමන් ඉන්නේ අද දුවගමට නිකම්ම නිකන් නෙමෙයි. දුවගමේ පිපාසයෙන් නිමලා දුවගමට පාන්දර යල ලබා දීලා දුවගමේ යකරන මම්මාව රදගත් විදිහට අපිට රදගත් ලෙස පාර ගමන් ගන්නට හැකියාව ඇති කරලා අපේ පිපාසයෙන් නිදහස් පාක්ෂිකව බවට පරිවර්තනය කරන්න තුමා ලෝසුවිශාලව කටයුත්ත පහුගිය කාලය තුල කෙරුවා. එතම නගරාධිපතිවරයා ඉන්නකොට මට මතකයි මුලින්ම මීගමු දිනුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 500 ගානක. ක්‍රමක්‍රමයෙන් අද වෙනකොට එතුමා මේ මීගමු තුලට කරපු සේවාවත් එක්ක අද එතුමා වටා විශාල විශාල ජනතාවක් එක්ක රැස්වලා තියෙනවා. මෙවර බස්තර අපල සභාවේ ගම්පාදිස්ත්‍රික්කේ පළවෙනියා ඒකේ කිසිසකයක් නැහැ ගම්පාදිස්ත්‍රික්කේ පළවෙනියා දුවණුත් පළවෙනියා මීගමුණුත් පළවෙනියා ගම්පාදිස්ත්‍රික්කේ පළවෙනියා සාමාන්‍ය ගලේ තියෙනවා පිරිසුදු ගලේ තියෙනවා අපේ පිපාසයෙන්ම වූ ඒ අපේ හිතාදර මිත්‍රයා අංක 16 නිමල් නසවතුමයි අපිට ගලේ ලබා දුන්නේ අපේ පිපාසයෙන්ම වේ අංක අවුරුද්ද මේ කිසිම කෙනෙක් නෙමෙයි අපේ නිමල් නසවතුමයි අපේ පිපාසය නෙමෙයි. එහෙමනම් මේ ජලය බොන මොහොතක් මොහොතක් පාසා අපේ සිතට නැගෙන්න ඕන. මේ ජලය දුන්නේ කවුද? මගේ පිපාසය නෙමෙයි කවුද? ඔබලාගේ පිපාසය නෙමෙයි කවුද කියලා. එහෙමනම් ඒ පිපාසය නෙමෙයි කවුරුත් නෙමෙයි. අපේ නිමල් නසවතුමයි ලබා දුන්නේ කවුද? අපේ මේ නිමල් නසවතුමයි. ඒ වගේම කාන්තාවන්ට සොයන්ත්‍රගේ සඳහා ණය පාසුකම් මහාන මැසීම් සහ අනිකුත් උපකරණ බයිසිකල් සියලු උපදෙයක්ම කාන්තාවට ලබා දෙමින් මේ ගමේ කාන්තාවගේ ආර්ථික නැකසුරිය කවුද කවුරුද මේ නිමල් ලසරතුමා දැන් මට නම් ලෙල්ලා ඒ පාරවල් කපලා ඒවා ගන්න ඕනේ ඉස්සර වතුර තිබ්බේ නැහැ ඉස්සර වතුර නිෂ්පාදනයේ තිබ්බේ නැහැ දැන් වතුර නිෂ්පාදනයේ තියෙනවා බෙදාරීම තියෙනවා බට නල්ල ටික ඇවිල්ලා තියෙනවා දැන් ගෙදරට කපලා ගන්න තින්නේ ඉතින් ඒක අපි කරන්න දෙයක් ගුවස්ත ක්‍රීඩාංගන අදලා පානීය ජලයේ කාලිත් පොඩ පොඩ දීලා විදුලිය දීලා දීවර තොට්ටු පොළවල් අදලා මාළු මාකට් අදලා බස් නැවතුම් පොළවල් අදලා පෙරළ උද්‍යාන අදලා රාජපක්ෂ උද්‍යාන අදලා මීගමේ කරන්න ඕන සභාවට ගියාට පස්සේ පාරවල් 800කට වැඩි මීගමේ අදලා දිනවා විශ්වාස කරනවා ලක්ෂ 30000කට යා මුදල් අපි යදා කරලා මීගමේ පාරවල් අදලා දිනවා පෞද්ගලික අවුරුදු අදට අධිකරු ජනාධිපති ඇතුළු අදලා හිතාගෙන නැගිට බලන්න කිව්වා ඉතින් එතුමිය එහෙම කිව්වා බෑසිරි ජයසේකර අමත්තමා කඩාර මගේ රැස්සේ වලට ඇවිල්ලා මොනවද කිව්වේ වයඹ පළාතේ පාරවල් අදලා දුන්නේ අංක 35ට අපේ අංක 16ට උතුර සහ දකුණටත් ඇත්තටම
මේකෙන් තියා ප්‍රදේශවාසී ඔබ සියලු දෙනායි මයික් එක ඉස්සලම ගත්තෙත් වෙලා නේද අද ඉතාමත් සතුටේ නිර්මලත් මේ ස්ථානයේ ඉන්නේ කියන්නේ නේද එක්සත් ජාතික පක්ෂයේ නායකව ඡන්ද දීලා මගේ ඡන්දදී අවදානමට ඡන්ද දුන්නා නිසා අද ප්‍රසිද්ධ වේදිකාවට ඇවිල්ලා අර ගෙවණි ඡන්දලා 1568 කින් ජයග්‍රහණය කළා ඊළඟ මැතිවරණයේදී ඒක 8000 ගණන් ජයග්‍රහණය කළා ඊට පස්සේ එන්නේ 8000 12000 ජයග්‍රහණය කළා ඊට පස්සේ 10000 ගණන්කින් පෞගේ මැතිවරණයේදී ජයග්‍රහණය කළා මේ බල අපේ බලාපොරොත්තුව මීනවාසනේ ජයග්‍රහණය කිරීම වැඩි ඡන්ද 35000 කෝ 40000 ඒ සඳහා තමුන්නාන්තරයි සායලා ලැබුණාට පස්සේ මේගමේ විතරක් පෞගිය අවුරුදු 4 පාර කාලය තුල ආර්ථික අනුතමාන්ත බැසිල් රාජපක්ෂ මැතිතුමා මුල්‍ය ප්‍රතිපාදන මත පාරවල් 880 ක කොන්ක්‍රීට් කළ කපස්තුන චාල්ස් කුමාරා මේ රටට එන්න ඉස්සෙල්ලා එතුමාගේ ආරක්ෂක පිරිවර ඇවිල්ලා බැලුවා චාල්ස් කුමාරයා ලංකාවට ආපහුම ඉන්න තැන හොඳද රාජ්‍ය නායක පොදු රාජ්‍ය නායක සමුලුව කරන ස්ථානයේ හොඳද සියල්ල අංග සම්පූර්ණද කියලා වාර්තාවක් දුන්නා අඩුපාඩු රාශියක් එක්ක අංග සම්පූර්ණ නැහැ නෙළුම්පොකුණ කියලා අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඉන්න රාජ්‍ය ආයතන ඔක්කොම ගෙනල්ලා ඇව්වා දවස් 34ක් තියෙන මේක අදලා දෙන්න නාගරික මන්ත්‍රී මහින්දවත් කපිල නන්ද සුලෝචන මැතිතුමාගෙන් අවසරයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා අපේ ඇමතුමා කිව්වා මීගොමේ රෝහල දියුණු වෙලා තියෙනවා අද උසාවි ලස්සන උසාවි සංකීර්ණයක් ලැබිලා තියෙනවා ආණ්ඩුවක් නෙමෙයි එදා අපි දැක්ක 2002 වෙනසකට කියලා පාරවල් සියල්ලක් සංවර්ධනය කළා මීගොම නගරයේ මදුපිට කාර්යක්‍රමයේ සංවර්ධනය කළා මීගොම මොනතර පෑ 24 තැන ලැබෙන හැබැයි තව අවුරුදු 20කට ඇති වෙන්න තව වැඩි වෙන ජනගහනයක් ඇති වෙන්න තමා වතුර මේගොල්ලෝ දීලා තියෙන්නේ. එක පැත්තකින් පානීය ජලය පළාත් සභාවට ගියාම අධිකරු ජනාධිපතිතුමා පළාත් මාර්ග අමාත්‍යාංශ විශේෂ මට දීලා කිව්වේ මොකද්ද? මේගොමෝ වෙනස් කළා වගේ, මේගොමෝ යදුවා වගේ බස්නාහිර පළාතේ මාර්ග ටික අදලා දෙන්න කියලා. අපි බස්නාහිර පළාතේ මාර්ග මම යදි කිලෝමීටර් 1980 80යි සංවර්ධනය කළා තිබේ. කිලෝමීටර් 1900 කාපට් කළා සංවර්ධනය කළා දුන්නා. දුන්නාට පස්සේ අධිකරු ජනාධිපතිතුමා කිව්වා මේ පළාත් මාර්ග ඉවරයි කියලා. අනෙක් පළාත්වල මාර්ග අදලා දෙන්න කියලා. ඒ නිසා තමයි දායසිරි ජයසේකර මැතිතුමා පෞගේ සතියේ මීගමේ කටාන ආසනය තුල මගේ මැතිවරණ වේදිකාව. එතකොට අනෙක් තැන්වල ඉන්න අය අත්තරගල්ල වැඩි ඡන්ද 35000යි දිනන්නේ. මාර් 35000යි. දොම්බේ 39000යි. හැබැයි ඒගොල්ලෝ එහෙම දිනද්දී ඒ ඉල්ලන අපේක්ෂකයන් විශාල මනාප සංඛ්‍යාවක් එනවා. අපේ උඩට යන්න නම් මේ තමුන්නාංශලා මීගමු කටාන ප්‍රදේශයේ තමුන්නාංශලා මේ ඉදම ප්‍රාර්ථනයේ පින්නම අනිවාර්යයෙන්ම 20 30 වෙනි වෙද්දී එතුමා මෙහි අපගේ හිටපු පළාත් සභා කටයුතු අමාත්‍ය ගරු නිමල් ලංසා මැතිතුමාව ආදරෙන් සාදරෙන් අපි පිළිගනු ලබනවා. එමනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අධිකරු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් අද මම වේදිකාවට ඒ තුකාල ජනතාව ඇමතීම සඳහා නියමව හිටපු නාගරික මන්ත්‍රී ගරු අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම නිමල් ලංසා මැතිතුමාට ශක්තියක් ලබා දෙන්න තමයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැත එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකව වුණේ. ඒ එකව වෙලා පෞගේ කාලය තුළ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරනකොට තමයි එතුමාලාගේ ශක්තිය නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයක් මීගමු දුර නැති මට්ටමකට පත් වෙලා තියෙන්නේ. අද මීගමේ මාව ගෑගල දිස්ත්‍රික්කයේ ඇවිල්ලා මොකද කිව්වේ නිමල් ලංස අපිට ඇවිල්ලා ඒ කාලේ කරපු කාර්යභාරයට සහයෝගය දක්වලා යන්න ආවකවා. පෛත්‍ර ඇමතුමියාව ඇවිල්ලා මොනවද කිව්වේ? රත්නපුරේ දිස්ත්‍රික්කයට උදේ ඇවිල්ලා වැඩ කරපු නිසා සාහිත්‍ය දක්වල යන්න ආවකුවා. අරුන්දික මන්තුමා ආපම තේකම කිව්වා ත්‍රිකුණාමලයේ අම්පාර වගේ දිස්ත්‍රික් වලත් මාර්ග අදලා සමහර අය තා ඉන්නවා මේක විතරයි මාර්ග ඇදුව කියලා නේ. එහෙම නැහැ. ගම්පා දිස්ත්‍රික්කේම මාර්ග අදලා බස්නාර පළාත් සභාව මේ රටට එන්න ඉස්සෙල්ලා එතුමාගේ ආරක්ෂක පිරිවර එනවා දවස් 35කට ඉස්සෙල්ලා ඇවිල්ලා බලනවා එතුමා ඉන්න තැන හොඳද නවා තැන් ගන්න තැන යන මාර්ගය හොඳද පොදු රාජ්‍ය රාජ්‍ය පාරවල් ඇදලා තියෙනවා. දැන් බලන්න වතුර මේකම යන වතුර දීපාද ඉස්සෙල්ලා බලන්න ආ ලක්ෂ 54300 වේදන් කළා පෑ 24ම වතුර ලබා දී මේ ව්‍යාප්තිය අද අවසන් කළා දින දැන් දින වතුර ටික අරගන්න අවුරුදු 20කට ඉපදෙන්න ඉන්න මිනිස්සු ඉන්නවා
ಅವರಿಗೆ
ගරු මන්ත්‍රීතුමා දීර්ඝ වශයෙන් රටේ තත්ත්වය ගැන ඔබට පහදා දුන්නා. පස්සායිට පළාතේ නවක යුගයක වසර 4ක කාල පරිච්ඡේදය ඉතාමත්ව සාර්ථකව නිම කරමින් අපගේ පස්සායිට පළාත තුළ මාර්ග පද්ධතිය ඉතාමත්ව හොඳින් සකස් කරගෙන වත්තල ආසන ගත්තවත් බියක වාසය තුලත් සෑම ආසනයක්ම මේ ආසන සංවිධායකවල එකතු වෙලා ආර්ථික අර්ථ මාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා මඟ පෙන්වීම මත ඒ ආසනය සංවර්ධනය කරන්න අපිට විශාල දායකත්වයක් දක්වලා අපි මාර්ග විද්‍යාවේ පටන් ගන්න මැතිවරණ සටන ගෙන යන මේ අවස්ථාවේදී මටත් නියෝජ්‍ය නගරාධිපතිතුමාට සහයෝග දැක්වීම සඳහා මෙම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව ඔහු දන්නවා මේගමු නගර සභාව රැස්වීමේ ආශ්‍රය කරා යන ගමනේදී විශාල වැඩ කොටසක් කරනවා අපි ඒ කාලේ පිටරට ගියාම අපි අධිවේගී මාර්ගයක් දැක්කම මේ වැඩ කළ මිනිසා මේ වැඩ කළ මිනිසා මේ අපේ මිනිසා මේ නිමල් ලංසා මහත්මයා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අංක 16 දල කරන තව නිමල් ලංසා මහත්මයා කැමිනස් පෙරා මහත්මයාගේ දේශපාලකින්ද වැඩිය ඔහුගේ තියෙන හැකියාව තමයි ඔහුගේ කාල පරාසය තුළ නිරන්තරයෙන් අපිට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ රැස්වීම රැස්ති කරන මට ආධාර උපකාර කිරීම ගැන ඒ වගේම මගේ දුවටත් මගේ ස්තුතියන් දෙනවා එයා හුඟක් උත්සාහ කරනවා මේ සංවිධාන කටයුතු දෙකෙන් හරි උදව් කරන්න පැමිණි සියලු දෙනාට මගේ ස්තුතිය මුද කරගෙන අර මට ඉස්සලා කතික මාත්මයා කිව්වාගේ මීගම නගරේ අවුරුදු 12කට ඉස්සලා කොයි විදියට තිබ්බේ කියන එක පොඩි රැස්සක දීලා අපේ ප්‍රතිවර්ණ එකදීම මීගම ආසනේ මන් තරම් කරද්දී තවුන් නාසලා බුලත් කොළය ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් කරලා දිනනවා අද ගම්පහ දිස්ත්‍රික්කයේ තමුන් නාසලා කොහේ ගියා ලංකා ලක්ෂ පහකට යා වැඩි ඡන්දෙන් දෙනවා කියලා ඕන පොඩි කෙනෙක් දන්නවා. එතකොට මේ මීගම ඉන්න තමුන් නාන්සලා මීග වාසිනී ඉන්න UMP කෙනෙක්ට ඡන්ද දුන්නට ඇති වැඩක් නැහැ. තමුන් නාන්සලා කල්පනා කරලා බලන්න මාව හැමදාම දිනෙව්වට මාව වැඩි ඡන්දෙන් දිනෙව්වට යම්සි ඡන්ද කොටාස් තමයි මීග මේ UMP කෙනෙක්ට ඇති වැඩක් ඒ වගේම අපේ ඉතිහාසයේ වලට ආදෘතිය ඒ සංගමේ ලේකම්තුමා ඇතුළු කාන්තාවත් මේ පෙරිය මුල්ල ප්‍රදේශයේ බලලා ප්‍රනායක ප්‍රතිපන්න ජයග්‍රහණය සම්පතන්ට අවස්ථාවයි. මම හිතන්නේ යා යුතු ගමන් මග විශාලයි අද දිනේ පුරා. එමුනම් තවත් වැඩි වෙලා ගන්නතුව අපේ ආදරණීය නායකත්වයට එතුමා මීගමුව එක්සත් ජාතික පක්ෂය ගලවලා දැවැන්ත සංවර්ධනයක් කරලා මීගමුවේ විශාල පෙරළියක් කරන්න එදා නගරාධිපති පුටුවේ ඉඳගෙන එතුමා කරපු කාර්යභාරයට එතුමා පිටිපස්සේ ඉඳගෙන නාගරික මන්ත්‍රීවරයෙක් කඩියට අපිට ඇදලා මීගමගේ ටෙනිස් පිටිනිය ඇදලා මීගමගේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය ඇදලා මීගමගේ මාළු වෙළඳ පොළවල් ඇදලා මීගමගේ තොට පොළවල් ඇදලා මීගමගේ වෙරළ උද්‍යාන ඇදලා මීගමගේ මාතෘ සායන ඇදලා මේවා සංවර්ධනය කරනවා අයගෙන් ආන්න ඒ පෞද්ගලික අවුරුදු ගානක් ගත්තම එක්කෙනෙක් ගන්න මීගමගේ මීටර් 100ක් ඇදුවද කියලා මීගමගේ කාලුවා මීටර් 50ක් ඇදුවද කියලා ප්‍රජාශාලාවක් ඇදුවද ඉස්කෝලේ බිල්ඩින් එකක් ඇදුවද මාතෘ සායනයක් ඇදුවද විශාල පිරිසක් මේ සඳහා සහයෝගය දක්වලා තිනවා නම කියන්නේ ගොත එක එක්කෙනා නම් වරදින්න පුළුවන් ඒ සියලු දෙනාගෙන්ද කාන්තා සංවිධානයේ සියලුම සභාව තුල එකඟ ඇතුළු සියලු දෙනායන් අවශ්‍යයි මුලින්ම සමාවාජනය කරන පරක් වෙලා පැමිණීම පිළිබඳව මීට පස්සෙත් අපිට ඇසින් දින මේ වගේම ආන දිවල පිටිය මීරිගමට ඇවිල්ලා කිව්වෙත් ඒකයි ඒකට මම මීගම විතරක් නෙමෙයි ගම්පහ දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි ලංකාවේ සතර දිග් භාගයේ ලංකාවේ තුනෙන් දෙකක් මේ රටේ මාර්ග පද්ධතිය කියන්නේ වැඩ කරන්න බෑ තියාගන්න දෙන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලන් නමේ මීටර් 100ක පාරක් අඳලා දීලා තියෙනවද කියලා පෞගේ අවුරුදු 12ට මම නැතුව අපි ආන්න නැතු කවුරුද මීටර් 100ක පාරක් මීටර් 50ක කාණුවක් ප්‍රජාශාලාවක් මාතෘ සායනයක් තියෙමනම් තවුන් නාසලා මේ මැති උනේදි අපි දකිනවා කම්මාන් තොටුපළ ඉඳලා සරක්කු කන්ද දක්වා අද දින බැම්ම රැස්වීමක් මහත් විශ්වාසයක් තිබු විශේෂයෙන්ම ජාති ආගම් පාට කුල බේදකින් තොරව කවදත් ජනතාව සමග අත්වල බැඳගත් මේ ආදරණීය නායකත්වය
එතුමා තමයි ගොඩක් මහන්සිලා කැපෙලා එයාගේ ඉන්න අපේ ආදරණීය යාළුවෝ ටිකයි සේරම. ඉතින් අපි ගොඩාක් ආදරය කරන මැතිතුමෙක් මීගමුවේ ප්‍රදේශ ඉඳගෙන රටටම සේවය කරන්න හදන එතුමාගේ ප්‍රදේශයට සේවය කරන ඉතින් මුළු ලංකාවටම අපිට ගොඩ ලොකු ආඩම්බරයක් අභිමානයක්. අම්මල තාතල විනිබා හරි ආනවලබු රගේ හන කැමති මල්ලිලාට උස්සමු හරි රගේ තාලේට ඔයගොල්ලෝ කැමති ඉදිරි මැන්ඩ ඔගොල්ලන්ගේ සහයෝගය හැමදාම ලබා දෙන්න ඕන.